මේ වෙන විට බැඳුම් කර වංචාව කියන්නේ මොකක්ද කියන එක හැමෝම දන්නවා. දැන් ඒකට ඒකාබද්ධ විපක්ෂයේ අපි එකතු වෙලා අගමැති රනිල්ව දඩුකඳේ ගහන්න හදන්නේ ඇයි කියන එක ගැන සමහර වෙලාවට පුංචි පුංචි සංකාවන් හිතේ තියෙන්න පුළුවන්. සමහර හිතෙන්ට පුළුවන් කොමාරි කවන්නේ දඩුකඳේ ගහන්න පුළුවන් නම් කියන. හැබැයි අපි ගහ දඩුකඳේ ගහන්න යන්නේ අගමැතිතුමන්ව හේතු සාධක ඇතුවයි. ඒ හේතු සාධක ඉදිරිපත් කරන්න තමයි අද අපි කමුනාසලා ඉදිරියට ආවේ. මිත්‍රවරුනි, ජනාධිපතිවරණේ අවසන් වෙනකොට මේ ආණ්ඩුව බලයට ආවේ දින 100න් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනවා කියන පොරොන්දුවයි. ජනාධිපතිවරණයට ලෝකේ පුරාම ඩොලර් මිලියන ගණන්ින් ආපුවා ඇත්තයි. හැබැයි ඒ අය ගොඩක් මිලදී ගෙනින් කර අපට මතකයිනේ. කට්ටිය ලංකාවේ හොඳට ඉන්නවා, සිංගප්පූරු යනවා, ගිහින් ඇවිල්ලා අපේ සාවේ සිරිසේන මැතිතුමන්ටයි කියනවා. ඉතින් මේවට සෑහෙන වියදම් වැඩ. සල්ලි හිතුණා. බැලන් දින 100කින් පාර්ලිමේන්තු ඡන්දයක් එනවා. ඒ නිසා කොටස් වෙළඳපොලේ මොකක් හරි දෙයක් කරන්න පුළුවන්ද කියලා අහන්න කොටස් වෙළඳපොලේ සෑහෙන සෙල්ලම් දාන කෙනෙක් වෙන අර්ජුන් නැලෝ සේසෝ හමු වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායක මණ්ඩලයේ පිරිසක්. ඒ අය කියනවා අර්ජුන් නැලෝ සේස් කිව්වලු එතකොට කොටස් වෙළඳපොල දිහා දසදහස් ගණනක් බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට ලක්ෂ ගණනින් බලන් ඉන්නවා. ඕකේ සෙල්ලම් දාන එක දැන් ටිකක් අමාරුයි. මුදල් වෙළඳපොලේ ආණ්ඩුව ණයට මුදල් ගන්න මුදල් වෙළඳපොලේ ඉන්නේ තරවකරු 16ක් විතරයි. අපි එතනට යමු කියන. දැන් ඔන්න සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. මුලින්ම කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. තමුනාසල හැමෝගෙම සාක්කුවේ තියෙනවා ලංකාවේ මහ බැංකුවෙන් නිකුත් කරපු මුදල් නෝට්ටු. ඒ මුදල් නෝට්ටු අත්සන් කරලා තියෙන්නේ මුදල් ඇමතිවරයයි මහ බැංකුව අධිපතිවරයයි ආයතන ප්‍රධානියයි විෂය භාර අමාත්‍යවරයයි. මූල්‍ය නීති පනතින්ම මහ බැංකුව අයිති වන්නේ මුදල් අමාත්‍යාංශයටයි. ඒම වෙන්නේ මුදල් නෝට්ටුවේ මුදල් ඇමති අත්සන් කරන නිසාම නෙවෙයි. අපේ මුදල් පනතේ මුදල් නීති පනතේ මයින්ටර් ලෝ ඇක්ට් කියලා නීතියක් තියෙනවා. ඒකේ අට දෙකේ කියනවා ජනාධිපතිවරයා මුදල් මහ බැංකුව පාලනය කරන මුදල් මණ්ඩලය. මුදල් මණ්ඩලය පත් කරන්න ඕනේ මුදල් ඇමතිවරයාගේ නිර්දේශය මතයි. සාමාන්‍යයෙන් අනිත් ඕනම පනතක් ගත්තම තියෙන්නේ අමාත්‍යවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා පත් කරයි. එහෙම නැත්නම් අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරයි. ඇයි මෙතන අමාත්‍යවරයා කියන්නේ නැතුව මුදල් අමාත්‍යවරයා කියන්නේ? මිත්‍රවරුනි, අතන අමාත්‍යවරයා කියලා තියෙන්නේ ජනාධිපති මොන අමාත්‍යංශයෙන් මේක ගැසට් කරයිද කියන එක දන්නේ නැති නිසා. ගැසට් කරන්නේ මොන ඇමතිද? ඒ ඇමති මේක කරගෙන යන්න පුළුවන් කියන නිදහස තියලා තියෙනවා. හැබැයි පාර්ලිමේන්තුව මේ පනත හදනකොටම ජනාධිපතිටවත් ඇමතිටවත් නටන්න බෑ. මුදල් ඇමති තමයි මහ බැංකුවේ පාලකයන් පත් කරන්නේ, කළමනාකරණ මණ්ඩලය පත් කරන්නේ. මුදල් ඇමති ඊළඟට කියනවා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා නිල බලයෙන් මේ මුදල් මණ්ඩලයේ සාමාජිකයෙක් වේ. ඇයි මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා කියලා දෙන්නේ? මුදල් අමාත්‍යංශය යටතේ රටේ මුදල් ටික අච්චු ගන්න, රටේ පොලී අනුපාතයේ විනිමය අනුපාතයේ තීරණය කරන මහ බැංකුව තිබිය යුතු නිසා. ඒ විතරක් නෙවෙයි, පනතේ 16 වෙනි වගන්තියේ කියනවා මහ බැංකුව අධිපතිවරයා පත් කළ යුත්තේ මුදල් ඇමතිවරයාගේ නිර්දේශය මතයි කියන. මහ බැංකුව අධිපතිගේ පඩිය තීරණය කරන්නත් උනි මුදල් ඇමති ජනාධිපති එකතු වෙලා කියන. හැමතැනම මුදල් ඇමති. හැබැයි ඒ මුදල් අමාත්‍යංශයේ තිබිය යුතු මහ බැංකුව ජනවාරි 10 වෙනිදා ආයතන බෙදා ගන්න අමාත්‍යංශවලට මුදල් ඇමතිට දෙන්නේ නැතුව අගමැතිතුමා තමන්ගේ ආර්ථික කටයුතු අමාත්‍යංශයට ගන්නවා. එකෙන් පේන්නේ මහා බැංකුව බැඳුම් කරු වංචාව ජනාධිපතිවරණයේ අව ජනාධිපතිවරණ ජයග්‍රහණේ වුණත් එක්කම, එහෙමත් නැත්නම් ජනාධිපතිවරණය දිනනවා කියන පදනමින් ඊටත් කලින් සැලසුම් කළ වංචාව. ඊළඟට ජනවාරි මාසේ 16 වෙනිදා මේ මහා වංචාව කරන තැරවකාර සමාගම වෙන පර්පෙචුවල් ට්‍රෙෂරිස් ආයතනයේ ලොක්කා අර්ජුන් ඇලෝසියස්
ඒ සමාගමේ අධ්‍යක්ෂක තනතුරේ හිමීට අයින් වෙනවා. ඇයි මේ? මුකුත් වෙලා නැහැ. එයාට අස්වැන්න කිසිම හේතුවක් නැහැ ජනවාරි මාසේ 16. මෙයා ජනවාරි මාසේ 16 අස්වැන්නේ ඊට දවස් 10කට පස්සේ ජනවාරි මාසේ 26 වෙනිදා තමන්ගේ මාමණ්ඩි තමන්ගේ ආදරණීය බිරිඳගේ තාත්තා අර්ජුන් මහේන්ද්‍ර මහ බැංකුවේ අධිපති විදිහට පත් කරනවා. එතකොට මහ බැංකු අධිපති perpetual treasury සමාගමයි එකට එකතු වෙලා මේ බැඳුම් කර වංචාව කරනකොට අනේ අපි ඕවට නෑ, අපේ කිසි සම්බන්ධයක් නෑ. මාමා මහ බැංකු අධිපති වුණාට perpetual treasury වල මම නම් නැතෝ කියන්න තමයි මහ බැංකු අධිපති විදියට අර්ජුන් මහේන්ද්‍රන් පත් වෙන්න දින 10කට කලින් කිසිම සාධාරණ හේතුවකින් තොරව අර්ජුන් ඇලෝසියස් perpetual treasury සමාගමෙන් අයින් වෙනවා. කියන්නේ දීර්ඝ කාලීන සැලසුමක් තිබුණා කියන එකයි ඒකෙන් පෙන්නුම් කරන්නේ. එතකොට ජනවාරි මාසේ 26 වෙනිදා අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකු අධිපතිකමට පත් කරනවා. මේ ඊට කලින් ඇමති මණ්ඩලයේදී මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් දෙදෙනෙක් වෙන රාජිත සේනාරත්න ඇමතිතුමා, චම්පික රණෝක ඇමතිතුමා දෙන්නම කියනවා ඇමති මණ්ඩලයේදී අපි විරුද්ධ වුණා. ඇයි විරුද්ධ වුනේ? ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි, දානජාතික මැතිතුමා සීපත් කළා. එයාට දිවිත්ව පුරවැසියකම ගන්නත් බෑ. මොකද සිංගප්පූරු නීතිය අනුව සිංගප්පූරු පුරවැසියෙක් වෙනත් රටක පුරවැසියකමක් ගත්තොත් සිංගප්පූරු පුරවැසියකම අහිමි වෙනවා. ඒ නිසා දැන් ඇමතිවරු විරුද්ධ වුණාම මේ වීඩියෝ පටයක් තියෙනවා අපි ගාව. ඒ වීඩියෝ පටය අපේ මාධ්‍ය හමුවේ විකාශනය කරලා පෙන්නලා තියෙනවා. රණවක ඇමතිතුමා ඩේලි මිරර් පුවත්පතට ලබා දුන්න වීඩියෝ සම්මුඛ සාකච්ඡාවේ කියනවා අපි විරුද්ධ වුණාම අගමැතිතුමා කිව්වා ප්‍රශ්නයක් වුණොත් මම ඒකේ වගකීම බාර ගන්නවා. ආ ප්‍රශ්නේ එන්නත් කලින් අගමැතිතුමා වගකීම බාර ගැනීම ඇමති මණ්ඩලයේ ඉදිරියේ දිවුරා පොරොන්දු වී අවසන්. ප්‍රශ්නයක් වුණොත් මමයි වගකීම ගන්නේ, අපි නෙවෙයි කියන්නේ ආණ්ඩුවේ ඇමතිවරු. දැන් යාපාලනේ කියලා ආපු යමපාලනේ 49 වෙනි දිනේ උණු එම මහ බැංකු බැඳුම් කර වංචාව සිද්ධ වෙනවා. අපි මේ වංචාවේ කතන්දරේ දන්නවා. තමුනාසල නොදන්න තව කතන්දරයක් කියන්න. මේ අර්ජුන් මහේන්ද්‍රන් පුරවැසියෙක් නොවේ. පුරව ලංකාවේ තියෙනවා ශ්‍රී ලංකාව ආණ්ඩුවට පක්ෂපාතී වෙන බව, ශ්‍රී ලංකා ව්‍යවස්ථාව ආරක්ෂාවට අනුගමනය කරන බව දියුරුම්දයක් දීලා ප්‍රතිඥාවක් දෙන්න ඕනේ ඕන් ඉහළ රජයේ නිලධාරී වැඩ බාර ගන්න කලින් ජනාධිපතිතුමාගේ සිට අපි දක්වා හැමෝම. හැබැයි අර්ජුන් මහේන්ද්‍ර මේ දියුරුම දුන්නේ නැහැ. ඇයි? සිංගප්පූරු නීතිය අනුව එයාට සිංගප්පූරුවට ඇර වෙනත් කිසිම රටකට පක්ෂපාතිත්වය දෙන්න බැරි නිසා. මේ වාසුදේව මැතිතුමා මට යෝජනා කරා එතුමා කැමති පෙත්සම්කරු වෙන්න ඔබතුමාලා අපි එකතුලා අපි නඩුවක් දාමු. මෙයා දියුරුම දීලා නැහැ. එතකොට මෙයාට මහ බැංකු අධිපති තනතුර දරන්න බෑ. අපි ඒ දවස්වල පෙළපාලි යන කාලේ අර්ජුන් මහේන්ද්‍ර නිවත් කරමු කියලා. ඒ අනුව මම ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මහත්තයත් එක්ක වාඩි වෙලා නඩුව දාන්න අවශ්‍ය අධ්‍යයනය කටයුතු පටන් ගත්තා. එතකොට අපි හොයාගත්ත තිත් ඇත්ත තමයි අපේ කණින් රිංගලා රනිල් වික්‍රමසිංහ මහත්තයා රටේ ව්‍යවස්ථාව වෙනස් කරලා තියෙනවා අර්ජුන් මහේන්ද්‍රන් බේරගන්න. මිත්‍රවරුනි, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අපිට හොරෙන් සංශෝධනය කරලා තියෙනවා අර්ජුන් මහේන්ද්‍රන මහ බැංකු අධිපති තනතුරේ තියාගන්න. කොහොමද වෙලා තියෙන්නේ? අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබ්බා ජනාධිපතිතුමා කරන පත්වීම් ආවල් හතරවන උපලේඛනයේ තියෙන්නේ. පත්වීම තමන්ගේ තනතුරේ වැඩ බාර ගන්න කලින් හතරවන උපලේඛනයේ තියෙන දියුරුම දෙන්න ඕනේ. අපේ රාජ්‍යයට පක්ෂපාති වෙලා ව්‍යවස්ථාව රකින්නවා කියන දියුරුම. මොකද වෙන්නේ? 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙන අතරේ ජනාධිපති දෙන සමහර පත්වීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ විසින් නිර්දේශය මත පත් කරන පත්වීම් බවට පත් කරනවා. හැබැයි මහ බැංකු අධිපතිකම එතනට යන්නේ නැහැ. හැබැයි මහ බැංකු අධිපතිවරයා දිවුරුම් දී යුතුයි කියන්නේ ජනාධිපතිවරයා කරන පත්වීම් කියලා තිබ්බා. ඒ ලැයිස්තුවේ නැති තව කීපයක් මහ බැංකු අධිපති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මධ්‍ය පරිසර අධිකාරියේ සභාපති, ආයෝජන මණ්ඩලයේ සභාපති. මේ දියුරුම් දී මේ අවශ්‍යතාවය හෙමින් සීරුවේ ව්‍යවස්ථාවෙන් අයින් කරලා
කවුරුත් දන්නේ නැහැ. හොරෙන්ම අර්ජුන් මහේන්ද්‍රන්ට රටේ පුරවැසියෙක් නොවී දියුණුව ලබා නොදී මහ බැංකුවේ අධිපතිකම කරන්නට අවශ්‍ය නීතිමය වටපිටාව අගමැතිතුමා හැමෝගෙම කනින් ඉඳලා ඉටු කරලා තිබුණා. දැන් මෙයා මේ වංචාව කරලා ඉදිරියට ගියා. දැන් අගමැතිතුමා වගකීම යුත්තේ ඇයි කියන එක අපි ඉදිරිපත් කරනවා කරුණු හතරක්. අගමැතිතුමා මේ වගකීම බාර අරගෙන ඉල්ලා සිටියේ යුත්තේ ඇයි කියන එකට අපි ඉදිරිපත් කරනවා කරුණු හතරක්. පළවෙනි කාරණේ තමයි අපි මුලින්ම පැහැදිලි කරපු ආකාරයට නීති විරෝධීව තමන් යටතට මහා බැංකුව ලබා ගැනීමට කටයුතු කිරීම. දෙවෙනි වරද ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවන පුද්ගලයෙකු නීති විරෝධී ආකාරයෙන් මහා බැංකුව අධිපති තනතුරු ලබා ගැනීමට ඉඩ සලස්වා. එයි පූර්ණ වගකීම ඇමති මණ්ඩලයේදී තමන්ට පවර ගැනීම. දැන් නීති විරෝධී නැති වෙන්න පුළුවන්. හැබැයි එදා පත්කිරීම කරන දවසේ ඒක නීති විරෝධී පත්වීමක්. ශ්‍රී ලංකාවේ දියුණුව ලබා නොදී දරන්න බැරි පත්වීමක්. තුන්වෙනුව මේ වංචාව සිද්ධ කරේ හැමෝම දන්නවා වෙන්දේසියක් වෙච්ච එක තමයි මේ පොඩි අනුපාතය වැඩි කරලා බෑනට වාසසහගත කරගන්න පුළුවන් වුණේ. කලින් තිබුණේ යම් මුදලක් වෙන්දේසි කරලා ගන්නවා. ඒ වෙන්දේසි කරලා ගන්න පොලි අනුපාතයේ සාමාන්‍ය බර දෙබු සාමාන්‍ය පොලි අනුපාතයේ මත අනිත් අයට පුළුවන් ඩිරෙක්ට් ප්ලේස්මන්ට් නැත්නම් ප්‍රයිවට් ප්ලේස්මන්ට් මත රිචුවල් තැන්පතු ලබා දෙන්න. ඒතර ඒ ක්‍රමයට තිබ්බනම් මේ හොරකම කරන්න බෑ. හැබැයි කෝප් කමිටුව ඉදිරියට එන අර්ජුන් මහේන්ද්‍රන් කෝප් කමිටුවේ සාක්ෂි දෙමින් කියනවා අපට පූර්ණ වෙන්දේසි ක්‍රමයට යන්න කියන උපදෙස ලබා දුන්නේ අගමැතිතුමන් කියලා. කියන්නේ හොරකමට යන්න ඕනි පසුබිම මට හදලා දුන්නේ අගමැතිතුමන්ය කියලා මහ බැංකුව අධිපතිතුමා හිටපු අර්ජුන් මහේන්ද්‍ර කෝප් කමිටුවේ කියලා තියෙනවා. කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට ඒ සාක්ෂි ටික ඒ සාක්ෂි අඩංගු ලේඛන අද වෙනකම් පාර්ලිමේන්තුව වටිනුම් දෙيلا නැහැ. මම දැන් සති 3කට වැඩි. දෙන්නේ නැහැ නෙවෙයි දෙන්න බෑ දුන්නොත් මේ ඔක්කොම රටට හෙළි වෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් කිව්වදේ ඒ වාර්තාවේ ලිඛිතව තියෙනවා. මිත්‍රවරුනි මම කලින් පෙන්නුවා මහ බැංකුව මුදල් ලැබෙත්මයි අතර තියෙන්න කියනවා. ඒ වගේ මේ මූල්‍ය නීති පන්තාව එදා වැදගත් දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඕනම පනතක තියෙනවා ආණ්ඩු ආයතනයක් හදන විෂය භාර අමාත්‍යවරයා විසින් වරින් වර සාමාන්‍ය හෝ විශේෂ නියෝගයන් අධ්‍යක්ෂ මණ්ඩලයට නිකුත් කරනු ලබන්නේය. අධ්‍යක්ෂ මණ්ඩලය ඒවා ඉටු කිරීමට බැදී සිටින්නේ කිය. ඕනෑම රාජ්‍යයකින් මහ ලංකා බැංකුව පනත ගත්තොත් මහජන බැංකු පනත ගත්තොත් ඒක තියෙනවා. හැබැයි මහ බැංකු පනතේ වාක්‍ය නැහැ. එහෙම වාක්‍යයක් නැති එකම ආයතනය මහ බැංකු. ඇයි මහ බැංකුව දේශපාලකයන්ගේ මැදිහත්වීම වලින් තොරව අපේ රටේ ආර්ථිකයට අවශ්‍ය ස්ථායීකරණය ගේන්න ඕන නිසා මූල්‍ය මණ්ඩලය මහ බැංකුව ස්වාධීන ආයතනයක් විදිහට කටයුතු කළ යුතු නිසා. එහෙනම් මහ බැංකුව අධිපතිට තියා මුදල් මණ්ඩලයටවත් විෂය වාර අමාත්‍යවරයා විදියට අගමැතිවරයාට කිසිම අයිතියක් නැහැ වෙන්දිසි ක්‍රමයට යන්න හෝ විනයම් ආකාරයක නියෝගයක් විධානයක් උපදේශක් නිකුත් කරන්න. අන්න රටේ නීතියට පටහැනිව අගමැතිතුමා කටයුතු කර තිබෙනවා. හතරවෙනි කාරණය අගමැතිතුමා මේ මහ බැංකු වංචාව සිදු වුණු 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා ඉඳන් කෝප් වාර්තාව නිකුත් කරපු දිනට කලින් දින වෙන 2016 ඔක්තෝබර් මාසේ 24 වෙනකම් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාක්ෂිකයන් සියලු දෙනා මෙහෙයුවේ මේ වංචාව සංගවන්න. මේ වංචාව සංගවන්න කොච්චර දේවල් කරාද කියනවනම් පාර චම්පි කරනවා කැමැත්තුමා 2015 ජූනි මාසේ 27 වෙනිදා මාධ්‍ය හමුවක් තියලා කියනවා අගමැතිතුමාගේ උපදෙස් මත ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඇවිල්ලා මහ බැංකු බැඳුම් කර වංචාව රට දැනගන්න එක වළක්වන්න. සුනිල් අඳුනේතු මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් තිබ්බ කෝප් කමිටුවට කලින් දියුගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබ්බ කෝප් කමිටුව මේ වංචාව සම්පූර්ණයෙන් පරීක්ෂා කරා. අර අගමැතිගේ උපදෙස් මත දුන්නාය කියන කාරණේ අර්ජුන් මහේන්ද්‍රන් කිව්වේ දියුණුසේකර අමතුමාලා අහපු හරස් ප්‍රශ්න වලට පිළිතුරක් විදියට.
මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න දිවුගුණසේකර මැතිතුමා මාත් එක්ක කිව්වා. එතකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ගෙන්නගෙන කෝප් කමිටුවේ සමාජිකයන්ගේ අත්සන් ගනිමින් සිටියේ. එතුමාට දුරකට නැමතුමක් එනවා, දැන් මොක නතර කරලා දාන්න, ඔබතුමා වාර්තාව අත්සන් කරගත්තා, ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවක් නැහැ, මේ දැන් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා යන්නේ. ආණ්ඩුවේ එමතුරු කියනවා කෝප් වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කළොත් තමයි ප්‍රසිද්ධ වෙන්නේ. අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදායයේ පාර්ලිමේන්තු වරප්‍රසාද වල හැටියට පාර්ලිමේන්තු කමිටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කලින් කිසිම දෙයක් ප්‍රසිද්ධ කරන්න බෑ. එමනම් කෝප් කමිටු සමාජිකයන් තමන් දන්න දේවල් පාර්ලිමේන්තුවට කියන්න කලින් රටට කියන්න බෑ. පාර්ලිමේන්තුව නැති කරොත් පාර්ලිමේන්තු මැතිවරණයේදී නැති මේක රට රහසක් වෙනවා. එහෙනම් අගමැතිතුමා අපි කියනවා පස්වෙනුව මේ පාර්ලිමේන්තුව විසුරුවාගෙන ජනාධිපතිතුමාව කල්ලු කරනවා අර්ජුන් මහින්දන් බේරගන්න. එහෙනම් මිත්‍රවරුනි, ඒක අපි දැක්කා. මේ වර්තමාන ආණ්ඩුවේ මන්ත්‍රීවරු මාධ්‍ය හමුවේදී ඇවිල්ලා බෙරියන් දුන්නා. රූපවාහිනී විවාද වලට ඇවිල්ලා කෙස්පැල්ල තර්ක ඉදිරිපත් කරා. මේකට විරුද්ධ වෙන අයට අපහාස කරා. අනේ දෙයියනේ පොතුත් ලිව්වා මේ වංචාවක් උනේ නැහැ කියලා. ඇයි? ඊයල නායකත්වයේ අනබදු. ඒ අය තමයි පස්සෙර ෆුට්නෝට් කල්ලිය බවට පත් වෙලා, පාද සටහන් කල්ලිය බවට පත් වෙලා සමාජයේ ඉදිරියේ බලවත් විහිළුවක් බවට පත් වුණා. ඒතර මේ වැරදි පහ අගමැතිතුමා කරලා තියෙනවා. එහෙනම් අගමැතිතුමා මොකද කරන්න ඕනි? හරිනම් අගමැතිතුමා මේ වෙන විටත් අපි දැකලා තියෙන විපක්ෂයේ ඉන්න කාලේ විපක්ෂ නායක විදියට කෝච්චියක් හැප්පුණත් කියන්නේ ඇමතිවරයා වක්කේම බාර අරන් ඉල්ලා අස්වේ යුතුයි. මේකේ වගකීම බාර ගන්න දෙයක් නැහැ. අගමැතිතුමා වක්කේම බාර අරගෙන පත්වීම දෙන්න. එහෙනම් අගමැතිතුමා ඉල්ලා අස්වේ යුතුයි. හැබැයි මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. මිත්‍රවරුනි, අදට අගමැතිතුමා විතරක් නෙවෙයි අර්ජුන් මහේන්ද්‍රන් රට ඉඳලා ආවා. දැන් සති 3ක් වුණා. අත්තරංගුඩ ගැලීමේදී ප්‍රශ්න කිරීමක් වුණා. අනේ වැඩිපුර වාහනයක් පාවිච්චි කරලා දැන් මේ ඉන්න අපේ මුසාවිල් මන්ත්‍රීතුමා මා එකට හිටියා ආරක්ෂිත වන්දනාව. දවස් 51ක්. ඒකත් පදනම් විරහිත චෝදනාවක්. හැබැයි චෝදනාවට දැන් මේ වැඩිපුර වාහනයක් පාවිච්චි කරන්නේ. ශ්‍රී ලංකාවේ මහා බැංකුවේ ලංකා ඉතිහාසෙ විතරක් නෙවෙයි, ලංකා ඉතිහාසෙ දැවැන්තම වංචාව, ලෝක ඉතිහාසෙ ප්‍රාජායතනික සිදුවුණු දැවැන්තම වංචාව, මහා බැංක වැදුම් කර වංචාව කරපු අර්ජුන් මහේන්ද්‍රන් අදත් නිදැල්ලේ. නිදැල්ලේ විතරක් නෙවෙයි මිත්‍රවරුනි, මේ වංචාවට කිසිම පියවරක් ගත්තේ නැති නිසා 2016 මාර්තු මාසේ මේ වරද යලි යලිත් කරා. හෙටත් වෙන්න ඉඩ තියෙනවා. එහෙමනම් අර්ජුන් මහේන්ද්‍රන් වහාම අත්අඩංගුවට ගන්න ඕනි. විශේෂයෙන් මේ අතරේ අර්ජුන් මහේන්ද්‍රන්ලා, අර්ජුන් ඇලෝසියස්ලා, පර්පෙචුවල් ට්‍රෙෂරිස්ගේ අධ්‍යක්ෂකවරු රටින් පණින් එක වළක්වන වහාම විදේශීය ගමන් තහනමක් ඉදිරිපත් කරනවා. මම දැන් මේ රැස්වීම විවේචකව පිටරට යනවා. අපේ ගුවන් ගමන් තහනම් කළා කි. මුසාවි දෙකකින් අවසර අරගෙන අපි රට යන්න ඕනේ. හැබැයි අර්ජුන් මහේන්ද්‍රන්ට කුරුල්ලෙක්සේ විදාසය යන්න රටටත් ඉඩ තියෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලයත් එන්නයි. ඒ වගේම පර්පෙචුවල් ට්‍රෙෂරිස් ආයතනයේ බලපත්‍රේ අද වෙනකන් තහනම් කළා නැහැ. ඒ අදටත් බැඳුම් කර ගනුදෙනු ඉදිලා ඉන්නවා. එදා වගේම තවදුරටත් වංචාවන් කිරීමේ ඉඩ තියෙනවා. මේ බලපත්‍රේ තහනම් කරන්න මහ බැංකුව අද වෙනකන් කටයුතු කළා නැහැ. ඒ විතරක් නෙවෙයි මිත්‍රවරුනි, අපේ හොරාගත් අපේ සල්ලි කෝටි ප්‍රකෝටි ගන්න, අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මිලදී ගන්න, මාධ්‍ය මිලදී ගන්න, නිලධාරී මිලදී ගන්න, යුක්ති ඉටු කරන යාන්ත්‍රණය මිලදී ගන්න, අද මේ සල්ලි විසි කරමින් සිටිනවා. අපේ සල්ලි. එහෙනම් වහාම අඩුම ගන්න අපි හිතුවා අර සුපිරි බද්දක්වත් ගාලා මේ සමාගමේ ලාභයේ කොටස භාණ්ඩාගාරයට ගෙනේ කියලා රවිකල් නායක ඇමතුමා එහෙම කරේ නැහැ. එහෙනම් මේ බැංකු ගිණුම් වහාම තහනම් කරේ නැත්තම් මේ උපයපු කෝටි ප්‍රකෝටි ධනෙ ආයේ මේ රට කවදාවත් අත්පත් කරගන්න බැරි ආකාරයෙන් වියදම් කරන්න පුළුවන්. ඒ නිසා මේ බැංකු ගිණුම් තහනම් කරලා කරන්න. ඒ වගේම මිත්‍රවරුනි, මේ අපරාධ පරීක්ෂණය ආරම්භ කරලා අගමැතිතුමා ඇතුළු සියලු දෙනාටම රටේ නීති ක්‍රියාත්මක කරන්න. අද හැමෝම කතා කරන්නේ මහ බැංකුවේ වෙච්ච දේ. බොහොම ටික දෙනයි කතා කරන්නේ, නැත්තම් කතා කරන්නේ නැහැ ලංකා බැංකුවේ අර්ථසාධක අරමුදලේ වෙච්ච දේ.
ලංකා බැංකුව තමුන් වහන්සේලා රුපියල් ලක්ෂයක ණයක් ඉල්ලන්න ලංකා බැංකුවට ගියොත් පෝර්ම කීයක් පුරවන්න ඕනිද? දවස් කීයක් රස් කියාදු වෙන්න ඕනිද? අපකාරව අපට දේවල් කොච්චර ගේන්න ඕනිද? හැබැයි perpetual treasury සමාගමෙන් දුරකතන ඇමතුමකින් රුපියල් බිලියන 13ක් රුපියල් කෝටි 13ක් කරුනේ ණයට දෙනවා perpetual treasury සමාගම. මොකටද? ආණ්ඩුවට ණයටද? හැබැයි ලංකා බැංකුවට තරවකාර බලපත්‍රයක් තියෙනවා ඍජුවම බැඳුම් කරව හරහා ආණ්ඩුවට ණයට දෙන්න. ඇයි ලංකා බැංකුව තමන්ට බලපත්‍රයක් තිබේදී perpetual treasury සරහා ආණ්ඩුවට ණයට දුන්නේ කියන ප්‍රශ්නෙට තාම ලංකා බැංකුව උත්තර බදලා නැහැ. සභාපතිතුමා කියන අනේ මන්න දැනන් හිටියේ නැහැ කියලා. දැනන් හිටියේ කවුද? කවුද මේකට වග කියන්නේ කියලා අද තාම රට ඇහි කරලා නැහැ. ධනදෙනු සිදුවෙලා අවසන් එකමාරට වැඩි. ඒ වගේම මේ කිසිම බැඳුම් කිසිම ලිඛිත ඉල්ලීමක් නැතුව දුරකතන ඇමතුමට මෙච්චර මුදලක් දුන්නේ කොහොමද කියන එක අද වෙනතුරු සොයා බලලා නැහැ. ලංකා බැංකුව කළ මේ මහ දූෂණය පිළිබඳව පරීක්ෂණ කළ යුතුයි. ඒ වගේමයි මේ මිලදී ගත්ත බැඳුම් කර දවස් දෙකකට පස්සේ වැඩි මිලකට අර්ථ සාධක අරමුදලට විකුණලා තිබෙනවා. අර්ථ සාධක අරමුදලට මේ වගේම තරවකාර බලපත්‍රයක් තියෙනවා. Taman ඍජුව වෙළඳ පොලේ මිලදී ගන්නේ නැතුව perpetual treasury සාධකවලින් සේවක අර්ථ සාධක අරමුදල මේ මුදල් පාවිච්චි කරේ ඇයි කියලා අද වෙනතුරු ඔවුන් කියලාත් නැහැ, ආණ්ඩුව අහලත් නැහැ, රට ප්‍රශ්න කරන්නේත් නැහැ. මේ වංචා මේ මහා බැංකු මේ බැඳුම් කර වංචාව තුළ හැමෝගේම අවධානය තියෙන්නේ මහා බැංකුවේ සිදුවන වංචාව ගැන විතරයි. ලංකා බැංකුව සේවක අර්ථ සාධක අරමුදල කියන දෙකේම තියෙන අපේ සල්ලි. ඒ නිසා රටේ ජනතාවට මේ ආයතන උත්තර දිය යුතුයි. අවසාන වශයෙන් මිත්‍රවරුනි, අපි දැන්නවත් මීට වසරකට කලින් ඉන්දියාවේ නවදිල්ලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාව දූෂණයට ලක් වුණා. මුළු නවදිල්ලියම පාරට බැහැලා යුක්තිය ඉල්ලුවා. ජනතාව පාරට බැහැපු නිසා යුක්තිය ඉෂ්ට කරන්න ආණ්ඩුවට සිද්ධ වුණා. අපේ රටේ ආර්ථිකය රන්දෙවල් රටේ නායක ඒක ආරක්ෂා කරන්න බාර දුන්නු නායකයෙ විසින් දූෂණය කරලා තියෙනවා. රටේ සත්‍යයක් නැහැ. ඒ වගේ මේ දිනවල මේ සතියන්තේ හතරවෙනි සතියන්තේ දකුණු කොරියාවේ උද්ඝෝෂණ ජනතාව පාරට බැලලා දකුණු කොරියාවේ අගමැතිතුමියට ඉල්ලා සිටින්න කියනවා. හොරකමකටද? නැහැ. එතුමියගේ මිතුරියෙකුයි සේවකයෙකුයි එකතු වෙලා ප්‍රධාන සමාගම් වලට බලපෑම් කරාලු සමාජ සේවා පදනමකට තෑරි විදිහට මුදල් ලබා දෙන්න කියලා. හොරකමක් නෙවෙයි මිත්‍රවරුනි. හැබැයි ඒක ජනාධිපතිගේ බලය අයිති ලෙස පාවිච්චි කිරීමක් කියලා. ජනාධිපතිනියට වහා ඉල්ලා සිටින්න කියලා. ජනතාව පාරට බැහැලා කෑ ගහනවා. එහෙමනම් මිත්‍රවරුනි, අපේ රටේ ඉන්නේ අඳගොළු බිහිරි ජනතාවක්ද? අද අපේ රටේ ඉන්නේ ආත්මීය මියගිය ඇවිදින මලසිරුද? අපි ජීවත් වෙන සජීවී හෙටක් ගැන හිතන ජනතාවක් කියලා පෙන්වන්න නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉල්ලා අස්සනතුරු පාරට බැහැලා අරලිය ගහ මන්දිරේ වට කරගෙන ඉන්න අපි ඉදිරියේ ලෑස්ති වෙමු කියලා තමයි ආසාව ඉල්ලා සිටින්නේ. අනේ වෙනවා සිටිනාතම පෙරවස්සන්නේ.